සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනදා වසෙ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සහරාම් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට. ජනපති කාම්බෝජයේ නිල සංචාරයක අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අගමැති කියයි. සතෙකුටවත් සුදුසු නැති පුනරුත්ථාපනයේ නානතොට. ඕගොල්ලන්ගේ වාස්තු මොහොත ටොප් එකට දින ඩොයර් දින ඒ වගේ වෙන වෙන මාතෘකාවක් තියෙනවා. සතුටින් ඉන්නකෝ. මෙතනම බේරන සතුටයක් නැහැ කියලා. සුෂ්මා සියල්ල හැරයයි. දේශීය ප්‍රවෘත්ති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජයේ නිල සංචාරයකට එක්ව සිටිනවා. ඒ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනයකට අනුවයි. කාම්බෝජියාවේ පොනොම්පෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ එරට වෙත ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්තේ කාම්බෝජියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාලිගාවේ අමාත්‍ය සම්දී චෞෆියා වියන්කොන් සොම් මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින්. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය තුළදී කාම්බෝජියා රජවන නොරොඩොම් සිහමුණි මැතිතුමා හමුවීමට නියමිතව තිබෙනවා. මීට අමතරව කාම්බෝජියා අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා ඇතුළු එරට රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වෙනු ඇති. දෙරට අතර ආර්ථික වෙළඳ සංචාරක මෙන්ම බෞද්ධාගමික සම්බන්ධතා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක්ද යොමු වනු ඇති. ඊට අදාළ ගිවිසුම් කීපයකට එළඹීමටද නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක සැසියටද එක්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවත් කාම්බෝජියත් අතර විශේෂයෙන්ම ආගමික සහ සංස්කෘතික බැඳීම් අතින් සම්බන්ධතාවයන් පස්වැනි සතවර්ෂය තරම් ඈතට දිව යනවා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවත් කාම්බෝජියත් අතර සම්බන්ධතා වඩාත්ම තහවුරු වූ ශක්තිමත් වූ යුගය වශයෙන් හඳුන්වා දෙන්නට හැකි. මම චමුදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජයේ සිට. අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සපකස්කන්ද තෙල් පිරිපාදු පරිශ්‍රයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. සපකස්කන්ද තෙල් පිරිපාදුවේ බොරතෙල් ආසවණ ඒකකය ආරම්භ කිරීමේ සහ ගිනිදැල්ල දැල්වීමේ 50 වන සැමරුම අදට යෙදී තිබෙනවා. මේ ගැන කෑ ගහයි රට විකුණනවා කියයි සම්පූර්ණ අපනයන ආර්ථිකයකට අපි යන්න ඕනේ. නවීන තාක්ෂණයේ යොදලා යන්න ඕනේ. එහෙනම් අපිම ලෑස්ති වෙන්න ඕනේ. අපේ උත්සාහයෙන් අපනයන ආර්ථිකයකින් නවීන ක්‍රමවේදයෙන් ලෝකයේ ඇතිවෙන අලුත් වෙළඳ පොළවල් වලට ගිහින් ඒකෙන් ජයග්‍රහණය කරන්න. වෙන මාර්ගයක් නැහැ. ඉතින් මේ ගැන අද අපි පිළිපහදුවේ අවුරුදු 50 ගැන සතුටු වෙන ගමන් අපේ අවුරුදු 50 දිහා බලලා ඒ ගැන කනගාටු වෙලා අපි අපේ උත්සාහයෙන් දැන් ගොඩේන්න ඕනේ කියලා ප්‍රකාශ කරමි. තාම මේ රටේ විරැකියව තියෙන විරැකියව නැතුණත් රැකියාවල තියෙන ආදායම් ප්‍රමාණය මදි. මැද පන්තියටත් ඒ වගේම ආදායම් ගැන ප්‍රශ්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දේශපාලනය ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. වචන වලින් විතරක් සටන් පාඨ වලින් රටක් දියුණු කරන්න බෑ. ඒක කැපවීමෙන් කරන්න තියෙයි. දැන් අපි තවත් පස්සට යනවද? නැත්නම් අපි ඉදිරියට යනවා. අපි අපේ උත්සාහයෙන් ගොඩෙන්ට ඕනේ. ඒ උත්සාහය කරන්න අපිට ශක්තිය තියෙනවා. සන්වත්සරයේ වෙනුවෙන් සමර මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කෙරුණා. පිරිපහදුවේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන් ඇගීම සහ තිරිනිපදහනින්ද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාටින්.
අමාත්‍ය කබිර් හෂීම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මම කියන්න කැමැති ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබ කරපු දේවල් බොහෝ දේවල් මිනිසු දන්නේ නැහැ. 1994 සිට 2014 දක්වා දිගටම ආණ්ඩුවක් තිබුණා. අකණ්ඩව ආණ්ඩු බලයේ හිටියා. අද සමහර විට මේ තෙල් පිරිපාදුව ඒ වෙලාවේදී හරියට ඒ කාල පරිච්ඡේදය තුල. එයාලා ඒකට ආයෝජනය කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්න අපේ කර උඩට එන්නේ නැහැ. මොකද ජාතික ඉන්ධන අවශ්‍යතාවයෙන් අද අපි තෙල් පිරිපාදුවෙන් සපයා දෙන්නේ 135ක අවශ්‍යතාවය පමණයි. අනිත් ඉන්ධන ටික අපි ආනායනය කරනවා. ඉතින් අපි ඒක වෙලාවට 94 ඉඳලා 2014 දක්වා තඹ 7ක් මේකට ආයෝජනය කරේ නැහැ. ඒ ආයෝජනය කරලා තිබ්බනම් වාර්ෂිකව මේ රටට ඉතුරු වෙන මුදල ඩොලර් මිලියන 400යි නැත්නම් කෝටි 8000යි. අමාත්‍ය රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුමාගමගේ කණිත නීතිගත සංස්ථා සභාපති ජී.එස්. විතාන කියන මහත් මහත්මින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. ඉන්දියා හිටපු විදේශ අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. ඇගේ හදිසි වියෝ වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ දෙරට අතර ද්විපාක්ෂික සම්බන්දතා තර කර ගැනීමට ස්වරාජ් මහත්මිය දක්පු කැපවීම හා උනන්දුව ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදානුස්මරණීය බවයි. පසුගිය කාලයේදී ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමු වූ අවස්ථාවන්හිදී ඇය ශ්‍රී ලංකාවට ඉතා ලැබැදි මිතුරියක හා අසල් වාසිනියක ලෙස හඳුනා ගැනීමට ලැබුණ බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඇයගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දිය ප්‍රජාවට සාතිශය සංවේගය පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ගර්භාෂයේ ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් ඉවත් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයට නියෝග කර තිබෙනවා. ගර්භාෂයේ ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර සිටි 78 හැවිරිදි කාන්තාවකගේ එක් අතක් ඉවත් කර තිබූ බවට මාධ්‍ය මගින් කරුණු වාර්තා කර තිබුණා. ඒ අනුවයි අමාත්‍යවරයා පරීක්ෂණයක් කිරීමට නියම කර ඇත්තේ. මේ අතර මාරවිල රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නේ මෙම කාන්තාවගේ අත ඉවත් කර ඇත්තේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් පසු එක් අතක ලේ කැටියක් සිර වී නිල් පාටට හැරී අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම නිසා බවයි. කෙසේ වෙතත් රෝහල මගින්ද මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ඇය සඳහන් කළා. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් ක්‍රියාකාරීන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරාන් යටතේ නොරෙලියේ සහ හම්බන්තොට කඳුරුවල පුහුණුව ලැබූ අය බවයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා යටතේ මෙහෙයුම් සිදු කෙරුණා. මොහිදින් බාවා මොහොමඩ් රැම්හෙවත්, අබු අක්රාන්, මොහොමඩ් රියාල් මොහොමඩ් සජිඩ් නොහොත්, අබු සල්මාන් සහ මොහොමඩ් රම්සින් රුෂ්ටි අහමඩ් නොහොත්, අබ් අල්වකාර යන සැකකරුවන් තුන්දෙනායි අද අත්අඩංගුවට ගැනුණේ. මොවුන් පොළොන්නරුව, මාවනැල්ල සහ වරකාපුල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. අම්පාර ප්‍රදේශයේ කළ මෙහෙයුම්වලදී ජමාතේ ඉබ්‍රාහිම් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ සහ පෙරදා දිනයන්හිදී අත්අඩංගුවට ගැනුණා. මේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටින ප්‍රධාන ත්‍රස්තවාදී සැකකරුවන් සියලු දෙනාම මේ වෙද්දී අත්අඩංගුවේ පසු වෙනවා. මේ අනුව JMI නැමැති තහනම් සංවිධානයේ ක්‍රියාකාරීන් 9 දෙනෙක් පසුගිය දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. අනාගතයේ බහර ගන්නා තරුණ පරම්පරාව වෙනුවෙන් සාධාරණ සමාජයක් සහ යුක්තිගරුක දේශයක් ගොඩනැගීම තමාගේ අපේක්ෂාව බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යතින්ද්‍ර පූජා ගෞරවනාව සම්මුතියෙන් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ සමග අනුනායක ස්වාමින් වහන්සේ වෙතින් කථානායකවරයා වෙත ගෞරව නාම සම්මුතියෙන් ප්‍රදානය කෙරුණා. යතින්ද්‍ර පූජා මහෝත්සවයට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. අපි හරිමක් ගමන් කරේ නම් අවුරුදු 70ක නිදාදලා පූ ජාතික පුරවැසියන් වශයෙන් මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් සමෘද්ධිමත් දේශයක් බිහිවන්නට ඉඩ තිබුණා. ඒත් කෙටි කාලුණ අරමුණු වල වෙනුවෙන් ජාතියේ දිගු කාලීන අපේක්ෂාවන් සහ අවස්ථාවන් මගහැරීමේ ආදීනම දැන් අපි අත්විඳිනවා. ශ්‍රී ලංකාව අතීත ශ්‍රී විභූතියෙන් පිරි භූමියක්. ඒ ශ්‍රී විභූතිය අපි අත්කරගත්තේ දැඩි කැපවීමෙන් සහ පරිශ්‍රමයෙන් අපගේ ඉලක්ක ජය ගැනීම සඳහා කටයුතු කිරීමෙන්. අපට නැවතත් එවන් යුගයක් නිර්මාණය කළ හැකි බව
මාට විශ්වාසයි අපගේ තරුණයන් ලොව විවිධ අංශවලින් පෙර නොවීරු ජාග්‍රහණය ලක්කර ගන්නා දුටු විට ඒ නව තරුණ පරපුර ගැන අපි ආරම්භර වෙනවා ඒ තරුණ පරම්පරාවට ශ්‍රී ලංකා මාතාව යලි විභූතිමත් යුගයක් වෙත කැඳවාගෙන හැකි බවට සක්සුදක්සේ පැහැදිලි ඒ සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමට අපි කැපවෙමු වත්මන් රජය 20000කට අධික උපාධිධාරීන්ට රැකියා ලබා දී අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. බාහිර උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයේද ක්‍රමානුකූලව විසඳන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සඳහා රජය විසින් අනුගමනය කළ ක්‍රමවේදය කවරේද තෝරා ගැනීමේදී යොදාගත් නිර්ණායක මොනවාද විශේෂයෙන් බාහිර උපාධිධාරීන්ට රැකියා අවස්ථාවක් ලබා දුන්නේද පළවෙනි අදියරේදී 2018 අගෝස්තු මාසයේ 20 වන දින අභ්‍යාසලාභීන් උපාධිධාරීන් 5000ක් බඳවා ගැනීමට අපි කටයුතු කරා එතනින් 3200ක් රැකියා බාර ගන්නට පැමිණියා ඊට පසුව ඔක්තෝබර් මාසේ අපේ රැකියා නැති වුණා අපේ රැකියා ආපෝ ලබා ගත්තයන් පස්සේ අපිට අවස්ථාව ලැබුණා අභ්‍යාසලාභීන් උපාරින් 16800 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එක ජූලි මාසේ 30-31 සහ අගෝස්තු 1 වෙනිදා සිදු කිරීමට අපිට හැකි වුණා උපාධිය සම්පූර්ණ වර්ෂය සැලකිල්ලගෙන එම පත්වීම ලබා දුන්නා දැනට 2011 දෙසැම්බර් 30 වෙනි දිනට පෙර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ලබාගත් උපාධිධාරීන් සඳහා පත්වීම ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා ඒ නිසා 20000කට පමණ අපි පත්වීම් දීලා තියෙනවා අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයන්ට රුපියල් 2500ක දීමනාව ලබා නොදීම පිළිබඳවද අද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළා රාජ්‍ය සේවයටම අදාළ සංස්ථා මණ්ඩල ව්‍යස්ථාපිත ආයතන ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයන්ට මෙම රුපියල් 2500ක දීමනාව ලබා දිය යුතු තිබුණද ඔවුන්ට මෙතෙක් මෙම දීමනාව ලබා දීමට ආණ්ඩුව පියවරගෙන නැත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් පත්කන ලද විශේෂ වැටුප් කොමිෂමේ නිර්දේශවලට අනුව එම වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට රජයේ සේවකයන් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ගෙවීමට රජය කටයුතු කර තිබෙනවා. මීට අමතරව අර්ධ රාජ්‍ය අංශයේ ලෙස සැලකෙන රාජ්‍ය ව්‍යාපාර රජය සංස්ථා මණ්ඩල අනිකුත් ව්‍යවස්ථාපිත ආයතන සඳහා වැටුප් විය සකස් වී තිබෙන්නේ ඒ ඒ ආයතනෙනි පවතින තනතුරවල ස්වභාවය හා ඒ ආයතන විසින් සිදු කරන කාර්යභාර අනුවයි. එම ආයතන පිහිටුව ඇත්තේ යම් යම් නිශ්චිත කාර්යයන් සඳහායි. එම ආයතන අතුරින් සමහර ආයතන විසින් ඉටු කළ යුතු සුවිශේෂ කාර්යභාරය සලකා බලා බොහෝ විට සාමාන්‍ය රජ්‍ය සේවකන්ට වඩා වැඩි වැටුප් ගෙවනවා. එසේ මෙම අංශ දෙකේ සේවකයන් වෙත ගෙවනු ලබන විවිධ දීමනා පරිතෝෂිත හා වෛද්‍ය පහසුකම් වැනි විවිධ පහසුකම් වල වෙනස්කම් රැසක් තිබෙනවා. මෙම කරුණු අනුව සාමාන්‍ය රජ්‍ය සේවකයන් වෙත ලබා දෙන යම් වැටුප් වැඩිවීමක් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් වෙත එලෙසින්ම ලබා දීමට හැකියාවක් නැහැ. එලෙසම ලබා දිය හැක්කේ දැනට පවත්වන ක්‍රමවේදයන්ට අනුව පමණයි. ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ ඔබතුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මම මුදල් ඇමතුමා වෙත දැනුම් දෙන්න. රාජ්‍ය සේවකීන්ට සහ අර්ධ රාජ්‍ය සේවකීන්ට සියල්ලටම අපි 10000ක වැටුපක් වැඩි කරා වගේම මූලික වැටුපට මේක එක්කහු කරා. මේ රටේ හැම රජයේ සේවකයෙකුටම 100ට 107කට වැඩි ගානකින් වැටුප වැඩිලා තියෙන අපේ ආණ්ඩුව යටතේ. රජයේ සහ අර්ධ රජයේ මේ 2500 දීමනාවක් විතර අපි දෙන්නේ වැටුප් වැඩිවීම සියල්ලටම සමානව අපි ලබලා දීලා තියෙනවා 2025 වන විට වැඩිම ආදායමක් ආර්ථිකයට ලබා දෙන පිරිස බවට සමෘද්ධි ලාභයෙන් පත් කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ महिंद राजपक्ष आंडो जाति बैंकुए मे अहिंसक दर्वांगे इतरुकू सलिटिक उकसट तीयला डॉलर वर्ट सीएट नमय मारे पोलियट सलिगत अभिमान संपूर्ण मेदा नैतिक महिंद राजपक्ष मेट तुम्हारे आंदू नामल बेबिलट
ඔය නයිට්‍රේස් කාර් ගේන්න ඒවා ඔක්කොටම ඩොලර් වලින් ගෙවන්න ඕනේ. එතකොට මේ ඩොලර් ටික කවුද හම්බ කරලා දුන්නේ? අර ඇංගලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන අපේ ගම්වල ඉන්න ඒ දූදැරියෝ. එතකොට අපි ණය ගෙවන්න නම් අපේ රටේ නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕනේ. 2025 වෙනකොට මම පුරුදු වෙනවා අද අපි සමුර්ධිය ලබා දෙන මේ හැම පවුලක්ම සල් බල ගන්නවල ඉවර වෙලා වැඩිම ආදායමක් ආර්ථිකයට ලබා දෙන කොටස බවට අපි පරිවර්තනය කරනවා අපේ අමාත්‍යංශය තුලින්. शांत बंडार महता पार्लिमेंटु मंत्री दुरेन इल्ला अस्वीमे लिपिय जनाधिपतिमा वेत यमु कर तिबेनवा ए महतागे लिपिय मेवन विट लेबी एति बवाई जनाधिपति माध्यांशय संधान करान्ने श्रीलंका पोदुजन पेरमुने संवत्सरे संधा श्रीलंका निधास पक्षे मंत्री वरुण सहभागी नोवीमट तीरणे कर एति बव पार्लिमेंटु मंत्री दयाश्री जयशेखर महता पवसनवा जनाधिपतिमा सह श्रीलंका निधास पक्ष मंत्री वरुण अतर जनाधिपति निर्णवसे पेवती साकच्छावकीन अनतुरुव माध्यमवे अधास दक्विमिनुए मंत्री वरया मेबव संधान कले स्थान भार निलधारिया नियोज मात्यवरया समाज सेवा अध्यक्ष दुरकथन मुतुमक्लबादी मेम निलधारिया विनय परीक्षण सहायक जयवीर समाधि सेवन पुनरुत्थापन मध्यस्थाने सिटीन दरुवंट दियनयम सदहा विनकराति स्थाने नियोज्य अमात्यवरयागे निरीक्षणे लक्कुणा मेम स्थानेन अपवित्र जलय गलायन कानु पद्धति पीटा तिबेनवा यानु किसिंदु सनीपारक्षक पहसुकमा मेहि सिटिन नेवासिकींट सलसा नैति बवत्ता बुरुवुना මෙතන හන්ද හොයන්නේ නැහැ කියලා ජරාව කෝ වෙන විදිහට අර අර ගෙවල් වල තියෙනවා මන ජරාවයි තාරව ජරාව තමයි ඔක්කොම මේ දරුවනේ වෙනානේ මේ අපා වෙලා තියෙන්නේ තමයි කියනවා ඒක සසනේ ඔක්කොම කසලා ලුකුල් ලගේ වල කොයි සන්තෝෂයෙන් ඉන්නේ මේ කට හොදනවා මේක මොන හොදනවා මේක ඇඟ හොදනවා ඒවා මේකට මොනවද මේකට වැඩ පිළ හදලත් නැහැ අර අමාත්‍යදේව ඉල්ලීමක් කළත් නැහැ දෙපාර්තමේන්තුවේ මොකද මේකද සන්තෝෂයක් කොහෙද මේ අර දැන් මම ඔක්කොම මම අර අපේට කෙරවලට ගියා සතුන්ගේ මලපහ කොහොම මලපහ මේ දෙන්නේ අර අර වැසිකිල වල අතර ඕගොල්ලෝ අර ඕගොල්ලෝ ටොයිලට් වල අතර ඔක්කොම එන්නේ අර කාරු අද අද අතරින් කාරු උඩ එන්නේ ඔක්කොම බැලුවා සන්තෝෂයෙන් ඉන්නවා ඉතින් මෙහෙම කරන්න දෙන්න දෙන්නේ කිපර වේග දිනවා ඒ කියන්නේ මේකට පින දිනවට අර පුළුවන් මේක බාර ගන්න දැන් මේ දෙපාර්තමේන්තුව විතර සර් කියන්නේ මේක මාර කොටසක් දිනවද කරන්න ඔව්වනේ මේක පස්කම සර් කියන්නේ සර් මේකේ ඉන්නව සමාජ සභාවේ පොරු ඔව් මේ නිකන් ඉඳලා පරිගන්නේ මොනවද සර් නිකන් පරිගන්නේ මොනවද සර් මේකේ නිකන් පඩියර බස්සලෝණියම ඉන්නවා අයිකෝ ටීවී දෝණියම ඉන්නවා සර් මේකේ මර දෙන්න මර දෙන්න මර දෙන්න ඔය ඉස්සරහ සර් වැඩ නොකර මේ මේ පරිගන්න කඩිය පාටි ගන්නවා සර් ඌ ඇවිල්ලා උදි අස්සන් ගලත් ඇයිකින් කරේ ඉතින් තමයි මේ අම්මලා දුන්නේ ඌ කලයි පස්සේ ඉදි උතර දෙන්නේ ඌ උදි අස්සන් ගල පස්සේ ගෙවනවා
පැවති රජයන්ට වඩා වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බව නීතිඥ හර්ෂණ ඩානාකර මහතා පවසනවා. ITN තීරණීය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත් මහතා සහ සමන් රත්නප්‍රිය මහතාද මෙම වැඩසටහනට එක් වුණා. මම පැහැදිලිව කියනවා යහපාල ආවන් පස්සේ අපි රාජපක්ෂ යුගයට වඩා බය නැතුව කතා කළා අදහස් ප්‍රකාශ කළා. මොකද මේ කාලේ සුදුයින්නක විදින කරන් තිබුණ හොර කන්න කරන්නේ නේද? ඔව්. ඒ හේතුව නිසා තමයි මේ ආණ්ඩුව අසාර්ථක වෙන්නේ හේත් මේ ආණ්ඩුව සුදු යන්නේ වෙලා අපි උස්සුවේ නැහැ නේ. එහෙනම් අපිට බය නැතුව කතා කරන්න පුළුවන් කවලමද? අපි ඒකට අපි ස්තුතිවන්ත වෙනවා නේ. අපි තරම් කුහක නැහැ නේ. නමුත් වැරද්දට වැරද්දයි කියන්නේ පායි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන ජීවිතයේ හැටි තමයි එතුමා මේ සමස්තය තමයි එක තම වැඩ කරන්නේ. මේක ඇතුලේ සියලු දෙනාව දාගෙන කියන්නේ කවත් අයින් කරන්නේ නැහැ. බැසිල් රාජපක්ෂවත් අයින් කරන්නේ නැහැ. දැන් අපිට පුරුදු නැහැ අපි පරණ වමේ අදහස් ඇවිල්ලා අපි හැමදාම බලන්නේ කාවරි අයින් කළා දාලා මේක සුද්ධ කරලා ඉක්මනට ගන්න පුළුවන් ද කියලා. ඉතින් මම හිතන්නේ කෙනෙක් හිතන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන ක්‍රමයේ තුල තිබෙනවා මේ වෙන මූලධර්මයක්. අපි ඒක තේරුම් ගත යුතුයි. මම කියන්නේ ඒක බොහෝ දෙනා ඒක තේරුම් ගන්නේ නැහැ. මේ සියලු දෙනාව අරගෙන තමයි මේ ක්‍රියාකාරීත්වය ගෙනියන්නේ. මම හිතන්නේ එතුමාගෙන් ඒ සංස්කෘතිය ඉවර වෙයි. ගෝඨාභය කොළඹ ලස්සන කරා කියලා කිව්වනේ. කොළඹ ලස්සන කරේ කොහොමද? අර කියපු විදියටම හමුදාවද. ඒකට විරුද්ධවද තමන්ගේ ගම්බිම් මහිමේන මිනිස්සුන්ට ගහලා තලලා පොඩි කරලා තමයි ලස්සන කරන්න උත්සාහ කරන්නේ. නමුත් දැන් චම්පික රණවකත් කොළඹ උත් ලස්සන කරනවනේ. එහෙම ගහලා තලලා පෙළලා මරලා ලස්සන කරන්නේ නැහැ. එයා ලස්සන අපාර්ට්මන්ට්ස් හදනවා. ඒත් ඒක තමයි වෙනස. අපිට ඕන මේ ඩිමොක්‍රටික් ලීඩර්ස් ලා ඕනේ. මුස්ලිම් ජනතාවට පීඩනයක් එල්ල කරමින් කතෝලික ජනතාව ඇවිස්සීමට දේශපාලන කණ්ඩායමක් කුමන්ත්‍රණය කරන බවට මේ ගමුව පුරවැසි එකමුතුව චෝදනා කරනවා. කටුවා පිටිය දේවස්ථානයේ ඉදිරිපිට තිබූ දේව ප්‍රතිමාවක් ආවරණය කළ වීදුරුවකට ගල් ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් කලබලකාරීව හැසිරුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මීගමුව පුරවැසි එකමුතුව මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මිනිස්සු එතනට ලොකු ප්‍රමාණයක් එක්රැස් වුණා. එතකොට හදිසි නීතිය යටතේ එච්චර විශාල ප්‍රමාණයක් එකතු වෙන්න බෑ. හැබැයි පොලිසිය බලාගෙන හිටියා. ඒකේ හොඳම කාරණාව තමයි එතනට ආපු රැස් වෙච්ච කණ්ඩායමේ යම් පිරිසක් ගිහිල්ලා මුස්ලිම් කඩ 6ක් වැහැව්වා. පොලිසිය බලාගෙන ඉද්දී අහන්න මුස්ලිම් මිනිස්සුත් අපේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු අපේම කොටසක්. එතකොට එහෙම නීතිය වෙන විදියට ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. වැරදිලා හෝ යම් සිදුවීමක් කළා මීගමුවේ ඇවුලුනොතින් මීගමුවේ පොලිසිය සහ පොලිස්පතිවරයා අනිවාර්යයෙන්ම වගකිය යුතුයි. ඒගොල්ලන් කල්මරින එක ඉතාම පැහැදිලිව අපට පේන්න තියෙනවා. එක පැත්තකින් ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පීඩාවක් ඇති කරන්න, ඒ වගේම තමුන්ගේ වේදනාව ක්‍රමයෙන් සමනය වෙමින් පවතින ඒ කතෝලික ජනතාව යලි උපිත කරවන්න යම් දේශපාලනික අවශ්‍යතාවයන් මත ගත්තු පියවර පිළිබඳව ඒ පිරිස ඇත්තටම මේ රටේ විනාශ කරන්න ගන්නා උත්සාහය අපි ඉතාමත්ම තුච්ච විදිහට මේ ගන්න පියවර පිළිබඳව අපි හෙලා දකිමු. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ තුන්වන කුමල් පෙරහැර අද වීදි සංචාරය කරනවා. පළමු හා දෙවන කුමල් පෙරහැර නැරඹීමටද අතිවිශාල පිරිසක් එක්ව සිටියා. පෙරහැර පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත චරිත ධනංජය. ITN සිරිදළදා වරුණ විශේෂ විකාශයත් සමගයි ඔබ එකතු වෙ සිටින්නේ ඇසල පෙරහැර මංගල්‍යයේ තුන්වන දිනේ අද දින තුන්වන දිනට කුඹල් පෙරහැර වේදි සංචාරයේ සඳහායි සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ. කොඩි සේසත් රැගෙන ඒ සියලු පිරිස මේ වෙනිමිට සූදානම් කරමින් පවතිනවා. ඒ ගිනිබෝල කරුවන් පන්දම් කරුවන් මේ සියලු දෙනා සූදානමින් ඉන්නේ අද දිනේදී පෙරහැර සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නට. සඳහන් කරන්නට අවශ්‍යයි මේ මොහොත වන විට දෙස් විදෙස් විශාල පිරිසක් මේ භූමියට පැමිණෙමින් සිටිනවා. ඒ සියලු දෑ දැක බලා ගන්නට, ඒ වගේම පෙරහැරට අවශ්‍ය ඒ සියලු කටයුතු සඳහා මේ වෙනිමිට සූදානමින් තිබෙන බව තමයි සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් සියලු දෙනා දැස් දල්වාගෙන බලා හිඳින්නේ ඔවුන්ගේ ඒ
අබිමුව මේ පෙරහැරේ අසිරිය මැවෙන ආකාරය දැක බලා ගන්නට අද පෙරහැර විශේෂත්වයක් ගන්නවා අද පෙරහැරේ කරඬුව බාරව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ නිලමේවරයා ඒ සඳහා ඔහු සෝදානමින් ඉන්නවා ඉතින් තව සුළු මොහොතයි තිබෙන්නේ අද දිනේදී පෙරහැර ආරම්භ වෙන්නට ඉතින් අපි ආරාධනය කරනවා ඔබ සියලු දෙනාට මේ භූමියට පැමිණ ඒ පෙරහැරේ අසිරිය විඳ ගන්නට එකතු වෙන්නට කියලා ඉතින් අපි ITN ඔස්සේ නිරන්තරයෙන් ඔබට මේ පිළිබඳව දැනුවත් කරා ශ්‍රී ලංකේ ජනබලය හසුරවන දෙවන්තයා ITN අපි නිරන්තරයෙන් සූදානම් වග මතක් කරන්නට ඕනේ අපි ආරාධනය කරනවා ITN සමග රැඳී සිටින්නට කියලා මන්දපෝෂණයෙන් මවරුණු සහ දරුවන් සුරක්ෂිත කිරීම රාජ්‍ය ന്യാයපත්‍රයේ අංක 1ට ගෙන ආ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බන්පොළ වඳුරැස්ස ප්‍රදේශයේ ඉදිකළ සඳුන්ගිරිගම උදාගම්මානය ජනතා අයිතියටපත් කරමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ. සැමට සෙවණ යලිපිපෙදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජන අයිතියටපත් කෙරුණු 237 වන ආදර්ශ ගම්මානය මෙයයි. විසිනවදෙනෙකුට නිවාස හිමිකම් පත්‍ර ඇතුළු ප්‍රධානයන් කිහිපයක්ද මෙහිදී සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. මව්වරුන්ගේ මන්ද පෝෂණය, දරුවන්ගේ ළදරුවන්ගේ මන්ද පෝෂණයට විසඳුම් සඳහා රජයේ ඍජුව මැදිහත් වෙන්නට වැඩිපුර රාජ්‍ය සම්පත් යොදවලා අපේ රටේ මන්ද පෝෂණය තුරන් කරන්නට ජාතික සැලැස්මක් අවශ්‍යයි. නොවැම්බර් මාසයේ තමුන්නාන්සේලා මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරලා සංවර්ධිත ශ්‍රී ලංකාවක් මෙයක් නිර්මාණය කරනකොට වගකීමෙන් ප්‍රකාශ කරනවා මන්ද පෝෂණය තුරන් කිරීමේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සජිත් ප්‍රේමදාස යටතේ මුළු රටේම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. www.itnnews.lk